දැන් ඇතැම් වෙබ් අඩවි වාර්තා කරලා තියෙනවා ඉදිරි සතියේදී බැසිල් රාජපක්ෂ මහත්මයා සහ නිමල් අංස මහත්මයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ? නැහැ, නිමල් අංස කියන්නේ අපේ පක්ෂයේ හිටපු අදටත් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූපය සහිත පෝස්ටර් අලෝල ජනතාවගේ ඡන්ද ලබාගත් දේශපාලනඥයෙක්. එතුමා අදත් පාර්ලිමේන්තුවේ ඉන්නේ රාජපක්ෂවරුන් යටතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ, පොහොට්ටුව යටතේ ඡන්දෙ ඉල්ලලා පත් වෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග අපි දන්නවා දේශපාලන ඔබ්බයට ගිය හිතවත්කමක් ලිමන්සන් සමහත්මයාගේ හැමදාම තියෙනවා. ඉතින් අපි ඒක සම්බන්ධයෙන් ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් නිමල්ලන් මැතිතුමාටත් සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් කිසිදු බාධකයක් අවහිරයක් නැහැ. ඉතින් ඔවුන් සාකච්ඡා කරයි. ඒක සම්බන්ධයෙන් අපේ කිසිම විශේෂ කාරණය විශේෂී තත්ත්වයක් නැහැ. දැන් ඒ සාකච්ඡාව කවද්ද පැවැත්වෙන්නේ? කියන්නේ දන්නා ඒක ඔවුන් දෙදෙනාට කැමති දින ඒක ඔවුන් පවත්වයි. ඒ කියන්නේ පක්ෂය ඒක අපේ පක්ෂයේ කාරණයක් හැටියට නෙමෙයි, ඒක ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාවක් හැටියට පවත්වයි. ඊට පස්සේ පක්ෂය සම්බන්ධයෙන් කාරණයක් නම් බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන් පස්සේ පක්ෂය දැනුවත් කළා. ඒ අනුව නිල වශයෙන් සාකච්ඡාවකුත් කරයි. ඒ කියන්නේ පොදු ජන පෙරමුණෙන් ඒ වගේ ඉවත් වෙලා ගියපු අයට නැවත එන්න දොර ඇරලාද තියෙන්නේ? අපි හැමදාම කියපු දේ තමයි අපි පක්ෂයක් හැටියට මේ නිර්මාණය කළ ඉදිරියට යන්නේ හුදු පක්ෂයක් නෙමෙයි. අපේ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. මේ රටට ආදරය කරන, මේ රටේ දේශීයත්වය අපේකම රකින, මේ රට වෙනුවෙන් මේ අපේ සංස්කෘතිය වෙනුවෙන් පෙනී හිටින එකම පක්ෂය මේ රටේ තියෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විතරයි. මේ වගේ ප්‍රතිපත්ති තියෙන වෙනත් පක්ෂයක්, අපේකම රැකගන්න පක්ෂයක් මේ රටේ නැහැ. ඉතින් මේ පක්ෂයේ අපේ ප්‍රතිපත්ති, අපේ මේ රට වෙනුවෙන් අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති පිළිගන්න ඕනම කෙනෙක්ට ඒ පිළිගන්න අවස්ථාවේ සිට අපිත් සමග එකතු වැඩ කිරීමට කිසිම බාධාවක් නැහැ. දැන් ඔබතුමාලා මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඒ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. දැන් පක්ෂයක් විදියට ඉදිරියට යන බව ප්‍රකාශ කරනවා. හැබැයි ජනාධිපති අපේක්ෂකයෙක් නැහෙනි. නෑ, මං ඔබට කලින් අතාවකත් කිව්ව විදිහටම අපිට ජනාධිපති අපේක්ෂකයෝ කීප දෙනෙක් ඉන්නවා. අපි වෙන පක්ෂ වගේ බංකොලොත් තැනක නෙමෙයි ඉන්නේ. අපි ඊට වැඩිය උසස් තැනක ඉන්නේ, ඇඩ්වාන්ස් තැනක, වඩා ඉහළ තැනක ඉන්නේ. ඉතින් අපිට අපි ඊළඟ මැතිවරණයේ අවස්ථාවේදී මේ රටට සුදුසුම අපේක්ෂකය අපි ඉදිරිපත් කරනවා. ඒක ගැන බය වෙන්න එපා. අපි අනිවාර්යෙන් අපි ඒ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. අපේ පක්ෂයේ ජයග්‍රහණය කරන අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. දැන් ඒ ඉන්න අපේක්ෂකයෝ කිහිප දෙනා අතරේ අර්බුදයක්ද තියෙන්නේ? කොහොම, ඒ කියන්නේ ලොකු තරගයක්ද, සටනක්ද තියෙන්නේ? නෑ, අර්බුදයක්වත් නෑ, සටනකුත් නෑ. උන් සියලු දෙනා පක්ෂය සමග ඉතාම එකඟතාවයෙන් ඉතා හොඳින් කටයුතු කරනවා. ඉතින් අපි අවශ්‍ය අවස්ථාවේදී පක්ෂය තීන්දු කරාම ඒ අවශ්‍ය ඒ රට ජයග්‍රහණය කරන්න පුළුවන්, මේ අපේ පක්ෂේ ප්‍රතිපත්ති මේ රට තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් අපේක්ෂකයව අපි ඉදිරිපත් කරනවා. ජනාධිපතිතුමත් එක්කම ගමන යන්න බලාපොරොත්තු තියෙනවද, නැත්නම් එහෙම නැතුව වෙන ගමනක් යන්නද බලාපොරොත්තු වෙන්නේ? අපි ජනාධිපතිතුමාට මං හිතන්නේ මේක මං කීපවතාව කියලා දෙනවා. අපි ජනාධිපතිතුමා සමග එකඟතාවයක් ආවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉතිරි දුර කාලය සඳහා එතුමාව පත් කරගන්නවා. අපි එතුමාට ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙනවා කියලා. එතුමා සමග අපේ තියෙන එකඟතාවය එපමණයි. ඉන් ඉදිරියට මේ රටට සුදුසුම නායකයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක පක්ෂයක් හැටියට අපි වගකීමෙන් කියනවා. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්, මේ රටට ආදරය කරන, මේ රට වෙනුවෙන් හිටගන්න, අපේකම රැකගන්න පුළුවන්, අපේ සංස්කෘතියට ආදරය කරන, ඒ වගේම මේ රට ආර්ථික වශයෙන් ගොඩනංවන්න පුළුවන්, ඒ සඳහා හොඳ සැලැස්මක් සහ බුද්ධියක් ඇති නායකයෙක් අපිට අවශ්‍යයි. ඒ නායකයව පත් කරගන්න. ඒ කියන්නේ මේ රනිල් මහත්තයාට එහෙම එකක් නැද්ද? නෑ, මං එහෙම දෙයක් කිව්වේ නැහැ. මං කිව්වේ අපි ඒ සඳහා හොඳම කෙනා පත් කරගන්නවා. ඉතින් රනිල් මහත්තයා හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? නෑ, රනිල් මහත්තයාත් හොඳ ඇති, තවත් අයත් හොඳ ඇති. අපි පක්ෂයේ හැටියට අපි හොඳම කෙනාව ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මොකද දැන් මේ තාම තව දුරටත් කොච්චර කල් යයිද මේක කියන්න ඔබතුමාලට?
අපි සුදුසු අවස්ථාවද කිය නොතාම ජනාධිපතිවරණයකට දින නියම වීමක් නැහැනේ. දැම යුවම් එකින් කියනෝ ජනාධිපති කෙනෙක් අවශ්‍ය නැහැ. ඉන්නම ජනාධිපත්තුමා හොඳයි. එතුමාට 225ම සහයෝගය දෙමු. මැතිවරණ මේ වෙලාවේ අවශ්‍ය නැහැ රටකට කියලා. ඔබතුමා ඒකත් එක්ක එකඟ වෙනවද? නැහැ. ඒක අපි ඒක එක කිසිම ආකාරයකින් එකඟ වෙන්නේ නැහැ. මං හිතන්නේ කවුරු හරි එහෙම දෙයක් කියනවා නම් ඒ කියන එක්කෙනා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ගැන අදහසක් නැති මෝඩෙක්. ඒක බය නැතුව කියනවා. එහෙම කවුරු හරි කියනවා නම් ඒ කෙනා ඇත්තටම මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිම හැඟීමක් නැති මෝඩෙක්. ඒක නිසා මේ රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ පැවැත්වීම නිසිකල්ට මැතිවරණ පැවැත්වීම අවශ්‍යයි. අපේ පක්ෂය හැම විටම මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් පෙනී හිටපු පක්ෂයක්. අපේ පක්ෂයට අපේ නායකින්ට හැමදාම චෝදනා තියුනේ නිසිකලට ප්‍රථම මැතිවරණ පවත්වනවා කියලා මිසක් මැතිවරණ කල් දාලා කියන චෝදනාවට අපි කවදාවත් ලක් නොවිච්ච පක්ෂයක්. ඒ වුණාට අපි දන්නවා අද වෙනකොට අපි ඉතාම කනගාටු වෙනවා. පළාත් සභා ඡන්දය අතුරුදහන් කළා තියෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම අතුරුදහන් කළා තියෙනවා. මේ 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 තත්ත්වයන් රටකට යහපත් නැහැ. ඒ පළාත් සභා කියන ව්‍යුහය තනිකර මහජන නියෝජිතයින්ගෙන් පාලනය විය යුතු පළාත් සභා කියන ව්‍යුහය ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ආණ්ඩුකාරවරුන් පිරිසක් යටතේ ක්‍රියාත්මක කරනවා. ඒ ඒකාධිපතිත්වයට යෑමක් හැටියට අපි දකින්නේ. ඒ වගේම පළාත් පාලන ව්‍යුහය ඒ ආණ්ඩුකාරවරයා විසින් බලය ලබා දෙන ලේකම්වරුන් පිරිසක් යටතට පාලනය වෙනවා. එතකොට වක්‍රාකාරයෙන් නැවත ජනාධිපතිවරයා අතට ඒ බලයත් අරගෙන තියෙනවා. මේක මේ ඉතාම රටකට ඉතාම නුසුදුසු තත්ත්වයක්. ඉතින් අපි පක්ෂයක් හැටියට මේ තත්ත්වෙට කිසිසේත්ම එකඟ නැහැ. මේකට විරුද්ධව සටන් කරනවා. ඇත්තටම අවංකව අපි කියන්නේ මේකට විරුද්ධව හඬක් නැගුවේ එදත් අපි විතරයි මේ මැතිවරණ කල් දැමීමට. අද ඔය කියන කණ්ඩායම් ඔක්කොම එදා පළාත් සභා මැතිවරණේ කල් දාන්නත් අත උස්සුවා. ඒ වගේම වත්මන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේද කිව්වා ඔය විපක්ෂයේ අද බොරුවට කිඹුල් කඳුළු හෙළන නායකින් එතුමාව පුද්ගලිකව මුණ ගැහෙලා එතුමාගෙන් ඉල්ලීමක් කර කියලා ඡන්දේ කල් දාලා දෙන්න කියලා. ඒ චෝදනාව නැති අද ලංකාවේ තියෙන එකම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විතරයි කියන එක අපි අභිමානයකින් යුක්තව ප්‍රකාශ කරනවා. ඔබතුමාලගේ නායක බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා දැන් මොන වගේ තැනකද තියෙන්නේ? අපගේ පක්ෂේ නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කරන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපතිතුමා අතර ඒ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සාකච්ඡා පැවැත්වෙන්නේ මෙම රජයේ වැඩපිළිවෙල ඉදිරි කාලයේදී කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියනත් ජනතාවට මේ රජයේ වැඩපිළිවෙල තුළින් උපරිම ප්‍රතිලාභ ලබා දෙන්නේ කොහොමදත් කියන කාරණය සම්බන්ධයෙන් තමයි ඒ ඉදිරියට ගෙනියන්නේ.